සුබද සක්කල පිළිගන්නගොල හැමෝම ටෙක්නික් ටිප්ස් YouTube channel එකේ තවත්තුලුත් වීඩියෝ එකක් එක්ක ඉතින් අද වීඩියෝ එකේ WhatsApp සම්බන්ධ ප්‍රොබ්ලම් එකක් තමයි අරගෙන අවිල්ල තියෙන්නේ ඉතින් WhatsApp වල ඔයගොල්ලෝ ගොඩක් යූස් කරන කැටගරි එකක් තමයි chats වලට අමතරව status කියලා කියන්නේ ඉතින් ගොඩක් කටි status වල වීඩියෝස් දානව බලනවා ඒ වගේ මේවා Facebook වල share කරනවා හැබැයි ගොඩක් කන්ටියට තියෙන ප්‍රොබ්ලම් එකක් තමයි මේ status download කරගන්න එක ඉතින් ඒ වගේම ඒවට ගොඩක් apps use කරනවා Play Store වලත් ඔයා search කරලා බලුවොත් ගොඩක් apps තියෙනවා හැබැයි මම අද කියලා දෙන්නේ මේක trick එකක් ඉතින් ඕගොල්ලෝ use කරන WhatsApp වල status wifi එහෙම නැත්නම් data on කරලා ඔයා play කරනකොට ඒක ඔටෝම ඔයාගේ file system එකේ save වෙන විදියට තමයි මේ WhatsApp ලා මේක create කරලා තියෙන්නේ හැබැයි ඕගොල්ලෝ ගොඩක් කට්ටිය මේ trick එක use කරන්නේ නැහැ ඉතින් මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවාම මට මේක හම්බුණා. ඉතින් ඔයගොල්ලන්ට මේකට පොඩි සෙටින් එකක් ෆයිල් මැනේජර් වල හදන්න තියෙන. ඉතින් අපි ඒ ගැන පැහැදිලිව කතා කරනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. තාමත් අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා සෙට් වෙන්න ඉදිරියේදී ෆොටෝග්‍රැෆි ගැන, වීඩියෝ එඩිටින් ගැන මේ හැම දෙයක් ගැනම වීඩියෝස් අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එකට යමු. මම කිසර ගිනව. මුලින්ම WhatsApp ඕපන් කරගමු. ඉතින් app ගොඩක් තියෙනවා මගේ phone එකේ නම්. හරි WhatsApp දැන් ගත්තා. හරි. සුපුරුදු විදියට අපි chats tab එකට එන්නේ. අපි status category එකට යමු. මොකද මිසන මම පොඩ්ඩක් මේක sound එක අඩු කරගන්නවා. මොකද මට කරදරයක් මේක. ඉතින් මම දා අපි status ටිකයි තියෙන්නේ අද බලමු. ඔන්න දැන් මේ status එක දීමු. ඉතින් මම ඉස්සෙල්ලත් මේ status වගේ videos වගේ download කරා. download කරගෙන wifi දාල play කරනවා ඉතින් මේතන wifi දාල play කරනකොට වට ඔටෝම මේක එනවා ඉතින් දැන් අපි යමු අපේ file system එකට my files වලට යන්න ඔය file my file වලට ගියට පස්සේ internal storage කියලා එනවා මේක ඔයාගේ ප්‍රධාන storage එක මේක ඔයා whatsapp folder එක ඔයා ගන්න ඕන ඔයා whatsapp download කරලා නම් අනිවාර්යයෙන් මේ විදියට whatsapp folder එක ඔයාට පෙන්වනවා ඊළඟට අපි යන්න ඕන media කියන category එකට media කියලා ගියාම මෙතන තියෙනවා හැබැයි whatsapp status කියලා එකක් බලා ගන්න නැහැ ඉතින් අපි ඒකට කරන්න ඕන මෙතන tick 3ක් තියෙනවා ඒක click කරලා settings වලට යන්න settings වලට ගිහින් මෙන්න මෙතන එක tick එකක් වෙනස් කරන්න තියෙනවා show hidden system ෆයිල්ස් කියන එක ඉතින් ටික එකක් දාගන්න විතරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. දැන් අපි යමු වව් මෙතන උඩම තියෙන ස්ටේටස් කියලා කැටගරි එකක් අපි යමු මේකට වව්. ඔයගොල්ලන්ට මේක ටච් කරගම දැන් මම ප්ලේ කරපු. ඒ කියන්නේ දැන් මෙතන මම ගැලරි එක චූස් කරනවා. ඔයාගේ ෆොටෝ ඇප් එකක් චූස් කරගන්න. රයිට්. මේ දැන් මම තියෙන මේ නම ඩවුන්ලෝඩ් කරගත්තු ඩවුන්ලෝඩ් කරේ නැහැ ඩේට් උන් කරලා මේක ෆොටෝ එක ටච් කරගම මේකට වීඩියෝස් එනවා ඔයගොල්ලෝ ෆොටෝ විතරක් ඕනේ නැහැ වීඩියෝස්ත් එනවා ඔයගොල්ලන්ට මෙහෙමම දාගත්තු ෆොටෝ එක මෙහෙමම තියෙනවා ඉතින් මේක අපිට ෂෙයා කරන්න පුළුවන් අයි දාන්න පුළුවන් ස්ටේටස් ඉතින් මේ අයිකන් එක ප්‍රෙස් කරලා වට පුළුවන් ඕන තැනකට මේව ෂෙයා කරන්න ඉතින් මම හිතනවා මේ ටියුටෝරියල් එක ගොඩක් ටියුටෝරියල් එක නෙමෙයි වීඩියෝ එක ගොඩක් පැහැදිලි ඇති ඉතින් හරිම ලේසි උගලෝ දන්නේ නැති ට්‍රික් එකක් උන ලේසියෙන්ම වීඩියෝ එකෙන් කියලා දුන්නා ඉතින් වීඩියෝස් උත් ඔයා එහෙමයි ඩේට් ඔන් කරලා ඒ වීඩියෝ එක එකපාරක් ප්ලේ කරන්න එතකොට අනිවාර්යයෙන්ම ඔටෝ සේව් වෙනවා ෆයිල් සිස්ටම් එකට ඉතින් ඒ වගේම කියන දේ තියෙනවා තාමත් අපේ YouTube channel එක subscribe කරලා set වෙලා නැත්නම් ඔන්න ඉස්සෙල්ල කිව්වාගේම subscribe කරලා bell icon එක press කරලා all කියන එකට දාගන්න නැත්නම් අපි videos එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේකින් අනිවාර්යෙන්ම අපිව subscribe කරලා set වෙන්න ඉදිරියේදී ගොඩක් videos ගේන ඔයගොල්ලන්ට useful videos. ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්නම් මම කිසර ගිනෝද.